බෝවන් තෙරවන් සරණයි පේල් නොවගී සමත් වෙන්න එන්න අපෙන්න්නේ ගෙන ගන්න බෞද්ධ ධර්මාචාලය විභාගයට නියමිත බෞද්ධ ඉතිහාස හා සංස්කෘතිය ප්‍රශ්න පතරය ගොඩක් අසමත්ච්ච බව ඕනසාමාර්ථ තියන බව අපහසු බව ප්‍රතිඵල නිකුත්වීමත් එක් අපට දකින්නට ලැබුණ ඉතින් අපි කල්පනා කලා බෞද්ධ සංස්කෘතිය හ කරන්න බෞද්ධ සෞස්ෘතිය විසේට අදාලත් තොරතුරු පිළිබඳව දැනුවත් කිරීම් කරන්නට මේ පාඩම් පෙළ නිර්මානය කරන්නට තවත් බොහෝ පාඩම් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවෙන් මේ වෙද්දිත් මේ වෙද්දිත් දාලා තියෙනවා ඉතින් ඔබට පුළුවන් අප නාිකාව මේ දිහට ටයිප කලා YouTubeගේ කරන්න පුළවා පිරිවෙන්න දහම් පාසල ග්‍රසියකුරුලින් ටයිප කරන්නදත් පුලුවන් එම නැත්නම් ඔබට පුළුවන් මේ විදිහට මේ විදිහට ටයි් කරලත් සිංහලකුරුවලින් අපේ නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන් එම නැත්නම් ට පුළුවන් මේ වීඩෝ එක යට සබස්ක්‍රයි් බට එක දේනෙනවා එකත් ඔබල එතකොටම බෙල්ල එකන්න පේන්න ගන්නනවා එකත් එබුවම ඔබේ දුරකතනටම ඔබේ ඊමල්ල එකටම කෙටි පනිවිඩයකින් අපි අපප්ලෝ් කරන පාඩම් පිළිබඳ තොරතුරු ලබාගන්න පුළුවන්කම තියෙනවා එහම නගේ විශේෂ කරුණත් මතක තියාගෙන අපි සාකච්ඡා කරන්න සූදානක් වේමු අපි කතා කරන්නේ භාරතිය බෞද්ධි නිකායන්ගේ ප්‍රභවය කියන පාඩමේ පලවෙනි කොටස. ධර්මාචාරය දහම් පාසල් අවසාන විභාගවල හැම පාඩමක්ම ඉතාමා දීර්ග පාඩම් තමයි අපිට දකින්ට තියෙන්. අනුව ඒ පාඩම් කොටස්වසයෙන් තමයි කොටත් සහර වෙලාවට කිහිපයක් යටති තමයි සාකච්ඡා කරන්නයට වෙන්නේ මේ කොටස අපි දෙක් යටතේ වගේ සාකච්චාරන්ට අදහස් කන පලවෙනි කොටස් සිදිහයටට භාරතය බෞද්ධ නිකායන්ගේ ප්‍රභවය කියන පාලමි පලවෙනි කොට සපි සාකච්ඡා කරු. ඉතින් පොත්පත් කියවන්ඩ වෙලාවක් නැතිවෙන්න පුළුවන් පොත්පත් කියවට තේරෙන් නතිවෙන්න පුළුවන් සමහර වච්චනත්යෙක්ක ඉතින්ගේ එනිසාමසාකච්චාවන් ඔබට වැදගත්වය එක ලපි කල්පනා කරනවා දහම් පාසල් අවසානයේ ධර්මාචාර විභාග සඳහා විසාල පාඩම්, සංකියාවක් මේ වෙද්දිත් අන්තර්ජාලයේ ජ නාලිකාවන් හරහා විකාසනයට පට් කරලා තියෙන එකම නාලිකාව බවට පිරිවෙන්න දහම් පාසල අපෙන් නාලිකාව පත් වෙලා තියෙනවා ඉතින් ඒ පිළිබඳව සතුටින් යුක්තව සිහිපත් කරමින්. අපේ නාලිකාවට සාදරයෙන් පිළිගනිමින් අපි පාඩම ආරම්භ කරම. තේරවාද බෞද්ධ සම්ප්‍රදාායනුව භාරතයේදී ධර්ම සංගායන තුනක් පැවැත් වූ බව අපි දැනිමු. තේරවාදී අදහස්සට අනුව බෞද්ධ සම්ප්‍රදාය අනුව භාරතයේදී සංගායන ධර්ම සංගායනාව තුනක් පැවැත්වෙනවා. ප්‍රථම සංගායනාව දෙවන ධර්ම සංගායනාවහ තුන්වෙෙනනි ධර්ම සංගයනාව හතරවෙනි ධර්ම සංගායනාව තේරවාදී සංගායනාවක් නෙබේ සර්වාශ්චිවාදී ධර්ම සංගායනාවක් විදිහට තමයි බොහෝ දෙනෙක් සාකච්ඡා කරන්නේ. එහම නම් පළවෙනි ධර්ම සංායනාව දෙනි ධර්ම සංායනාව සහ තුන්ගෙනනි ධර්ම සංගායනාව තමයි භාර්තය පැවතිච්ච සංගය තුන තේරවාදී සංගායන තුන සර්වාස්තිවාදී සම්ප්‍රදාය පිළිගැනීම අනුව කනිස්ක රජුයුගේ සිව්වැනි ධර්ම සංගීතිය පැවැත්වී ඇත සර්වාස්තිවාදී සම්ප්‍රදායේ පිළිගැනීම අනුව සර්වාස්තිවාදීන්ගේ පිළිගැනීම අන අනුව කනිස්ක රාජ්‍ය සමයේ සිව්වැනි ධර්ම සංගායනාව හතරවිෙන ධර්ම සංගායනාව පැවැත්වවෙන්නේ කනිස්ක රජතුමාගේ කාලේ අයිතිහාසික වාර්තා අනුව ෞ බෞද්ධ ශාසනය ඉතිහාසය හදාරණ විට. මේ සංගායනා සතර කෙරෙහිම දැන් අවධානී යොමු කරනු ලබේ. තේරවාදී බෞද්ධ සම්ප්‍රදාායට අනුව සංගායනා තුනයි ඒ වුණාත්. අයිතිහාසික වාරතා අුව අයිතිහාසික වාර්තා පිළිබඳව බුදුදහම පිළිබඳව අධදීනවලට යොමු වෙද්ද අනිවාර්ම මේ සංායන හතර ගැනම සාකච්ඡා කරන්න වෙන. ්‍රම ධර්ම සංායනාව ජා සත්තරජතුමාගේ කාලෙ සිද්ධ වෙච ධර්ම සංගයාව දෙම ධර්ම සංගායාව කර ජ මා සිද වෙච් ධර්ම සංායනාව තුගල ධර්ම සංගයාව සෝකරජතුමාගේ කාල සිද ච සංගාාව කියන තේරවාද සංගායන තුන සහ කනිස්ක රජතුමාගේ කාලේ සිද්ධ වෙච්ච සර්රවස්්‍යවාද සංගායනාව පිළිබඳවත්. යිතිහාසික වාර්තානුව මිත්‍රිපිටක සම්බුද්ධ ශාසනය පිළබඳව දැන ගැනීමේදී අප කතා කරන්නම වෙනවා. සිය ශාස්තෘවරයන් දන්ගේ, ම මූලිකස්වරූපයෙන්ම පිරිසිඳු ආරක්කර ගනීමට උත්සක වූ පරි ධර්ම සංගායනාමගින් එ සංගරක්ෂණය කිරීමට ගන්නා උත්සාහය මෙමගෙන ප්‍රකට වේ. යනුව තමන්ගේ ශාස්ත්‍රෝවරයාගේ ධර්මවිෙනේ මූලික ස්වරූපයෙන් පිරිසිදුව ආරක්ෂා කර ගැනීමට කරන උත්සාහයක් ව්‍යායාමයක් තමයි මේ ධර්ම සංගායනා කියන සංකල්පය තුළින් අපට සාකච්ඡා කරන්නට තියන්නේ ශාස්ත්‍රෝවරයාගේ ධර්මයත් විෙනයත්. ර්මි කියල කියැන්නේ ගැන්වීමේ වගේම සිික්ෂණ මාර්ගය පිළිබඳවත් තියෙන තොරොතුරු ආරක්ෂා කරන්න ගන්න උත්සාහයක් ඒ වගේම තවත් කරුණු කීපයක් යටින් සඳහන් වෙනවා ධර්ම සංගායනා මගින් ඒ සංගරක්ෂණය කිරීමට ගන්නා උත්සාහය ධර්ම සංගායනා තුළින් කරන්නේ ඒවා ආරක්ෂා කරගැනීම සඳහා සංරක්ෂණ සීලී වැඩ පිළිවෙළවල් කොහොමද ක්‍රියාත්මක වෙන්න ටෝන ක්‍රියාත්ම කරන්න කන එක සාකච්ඡා කිරීම සහ එ සංගරක්ෂණ සීලී ක්‍රියාමාර්ගයන් ධර්මය විනේ ආරක්ෂා කරගනීම සඳහා ආරක්ෂක විදිවිධාන සිදුකිරීම සහස් සාකච්ඡා කිරීම තමයි සංගායනා තුලින් සිද්ධ වෙනි. සංශෝධනයේ නවීකරණය හා නව අර්ථකතන කියනදේවල් ධර්ම විනයට සිද්ධ වෙන්න පුළුවන්. සංශෝධන වෙන්න පුළුවන් නවී කරන සිද්ධ වෙන්න පුලුවන් එවගේම නව අර්ථකථන සමහර ධර්ම විනේ කාරණාවලට එකතු වෙන්න පුළුව. නැඹබරුවන පරි සඳහහා ප්‍රියත්තිය දක්වන්නාක් මෙම නවමාර්ගයක් සැවීමට උත්සුක වෙයි. නවමාර්ග සොයනු.ධර්ම සංගායනාවල මූලි අපේෙක්ෂාව සංගසාමග්‍රියයි. ධර්ම සංගායනාවල ප්‍රධානම අරමුණ වෙන්නේ සංගසාමග්‍රීහෙවත් භික්‍ෂුන් වහන්සේලාතර සමගිය ඇතිකර ගැනීම භික්‍ෂුන් වහන්සේලාතර සමගී ඇතිකර ගැනීම තමයි ධර්ම සංගායනා තුළින් බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂ කරන්නේ. එහෙත් එහි යිතිහාසික ප්‍රතිඵලය සංග බේදයයි සාමාන්‍ය සංගායනාවල අදහස වනේ අරමුණ වනේ සංගයක් එමටන බුද්ධාස්්‍රාවකන්න අතර සමගී ඇතිර ගන්නක එවුණට යිතිහාසික ව ගලන කොට මේ සමග ඇතිවීමක් නවෙයි බේද බින්නතාාවයකට පත්වීමක් විදිහට ඉන්න තියෙනවා සංගීති හධාරණ විද්‍යාර්තීන්ට මේ කරුණු සක් සුදක් සේ පැහැදිලිවෙයි දහම් පාසල් අවසානයේ විභාග කරානං ඔට හොඳට පැහැදිලි ඇති මේ කාරණය එතන දීත් ගොඩක් සාකච්ඡා කර තියනව මේ සංගායින සම්බන්ධව ඉති සගීති හධාරණ විද්‍යාරිතයන්ට මේ කරුණු සක් සුදක් සේ පැහැදිලි සංගීති පිළිබඳව ඉගෙන ගන්නයට ඒක පැහැදිලි සංග සාමග්‍රීයට වඩා සංග බේද ඇතිවෙච්ච බව. ප්‍රථම ධර්ම සංගීතය නිකාය බේදයට සම්බන්ධ නොවෙති කෙනකුට බැලූ බැලට පෙනීයා හැකිය. සහරකෙනෙට පේන්න පුළුවන් පළවෙනි ධර්ම සංගායනාව නම් නිකායි බේදයකට එහෙම නැත්නම් බේද බින්නනතාවයක් ඇතිවීමට හේතුවක්ුණේ නැහැ කියලා. එහෙත් වඩා සූක්සම ආකාරයෙන් විග්‍රහ කරනට සංීතය නිකාය සම්බව ඉඳරා සටහන් නොකළත් නිකාය බේද ඉතිහාසය සමඟ පැඳී පවත්නායුරු මනාව ප්‍රකට පයි. කෙල්ලේම නිකාය බේදයක් ඇතිවුනා කියලා කියන්නට බැහැ. හැබැයි නිකායබේදයට සම්බන්ධ වෙච්ච මූල සාධක ගොඩක් තියෙන සංගායනාවක් තමයි පළවෙනි ධර්ම සංගායනාව.මනවද මූල හේතුකි අපි බලමු සා ඇතිවීම සඳහා සඟ බේදය ඇතිවීම සහ ඇතිවෙච්ච ූල සාදකමුණනුවද කියල කුදාන ුද්ක ක්ෂ පපද ප්‍රශ්නය ප්‍රම සංගීතියේදී සාකච්චාවට බඳුරන්නු ඉතා වැදගත් කැටලුවකි. කුද්ධානු කුද්දක කඩා අනුකුඩා. විශාල ශික්ෂාපද මුුණුවද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන බවත් සහ ඒවා වෙනස් කරගැනීමට අවසර දුන්නු බව අනන්ද හාමුදුරුව පලවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී ධර්මය විනේ සංගායනා කරලා ඒ අවසානයේදී සිහි පච් කලා ඒ වෙලාවේදී එකක මත ඉදිරි පත් වනාා ඉට පස්සෙ මහා කස්සේ පහන්දුරු තීරණය කළ නිගන්ට නනාත පුත්තතුම අමහා වීරතුමා මැරිලා ිකදවසකින් ඒ ශ්‍රාව පිරිසාතර මේ වගේ ගැටලුවක් ඇති වුණා ඉතින් බුද්සාසනයත් බුදුහාමුදුරෝ පිරිින්වුවන් පාල මමාස තුනයිතාම සංගායනාව පැඇත්වනකොට ඉතින් මාස තුනින් අපි විනේ නීද වෙනස් කරගෙන දිටයතු කළොත්. . මිනිස් අතර ගටලක් මතුවන්න පුළුවන් බද හමුදුර පරනවවා පාලා මහසතුන වික්ෂූන් වහන්සල හන්සල ඕොන ක්ාව වෙනරගෙන. එවිදිට කටයුතු කරනවා කියලා චෝදනාවක්ෙන්න්න පුළුවන්. එනිසා. අපි විනේසික්සාහපද ඒ විදිහටම ආරක්ෂකරගෙන යන්නට තීරණය කරමු කියන අදහසකට ආව ඒනුතමයි ුදධන කුද්කසික්ෂාපද වෙනස් කරනන්නේ නැතිව ආරක්ෂ කරගෙන යන්නට තීරණයාව. ඒ පිළිබඳව ගත් තීරණ එක් අතකින් සලකන කල විනසික්ෂ ආත්මය කොටකත් තේරවාද සම්ප්‍රදායි පසු බම සැකසුවේ. මේක තේරවාද සම්ප්‍රදායේ ආත්මය අ වාරම් දුදහාමුදුුවගේ විනේ ීති ආක්ෂ යුතුයි කළ යුතුයි කියන අදහසකඉන්න තේරවාදී සම්ප්‍රදායි මේ පිළිබඳව ගත්ත තීරණය යම්කිසි ආකාරයකට පස්ෙ කාලේ සංගායනා සහ සං්‍යාතර බේද බින්න තායිත්වීමට හේතුවක් වුණනා කියලා ව අනුව කතා කරනවා. එම් විනි සංසෝධනය අපේක්ෂා කළ පිරිස් අභිනව නිකායන් ආරම්ම කිරීම වෙත්ත ප්‍රබල නැබුරුවක් ඇති කළේ වික්ෂා පද වෙනස් කර ග්ඩෝන කියනකට වනේසික්ෂා පදවල වෙනස ඇතිකර ගැනීම අවස්්‍යාවේී භච්ච ික්ෂුන්ු හන් සේලාර් තවටිකක් ඒ පැත්තට ොමු කිරීමට මේ තීරණයකට ආව නැතික හේතුවක් වුණ. තීරණයකට ආවනම් මෙන්න මේ වතමයි වෙනස් කළ හැකදේවල් මේ වතමයි වෙන ොක හැදේවල් විදිට සාකච්ඡාවකට ආාවනම්. වෙනස් කළ හැකිදේවල් පමක් වෙනස් කරළ අනිදේවල් ඉතිරි වන්නට තිබුුණ. හැබයි පස්සකාලේ දි සිදධුණ ඊට වඩා වෙනස් දෙයක් එකයන්නේ වෙනස් නොකර ඒ විදිහට පවත්වාගෙන යමු කියලා පළවිින්ධර්ම සංගායනාව තීරණයටට ආවට පස්සේදී දෙවනි සංගායනාව අවස්ථාව වෙනකට ඒ විශාල පරිවර්තනයකට වෙනකටත්තෙල තිමන චුල්ල වගේ වාර්තාාව නන්දමට සංගීතියෙන් පසු ඇතිවූ පුරාණතරුගේ සිද්ධියද නිකාය බේද සම්බන්ධ බවක් පෙනේ. ඊළංක කාරනේ නිකා බේදය ඇතිවෙන්ට හේතු වනා පුරාණතෙරුන්ගේ කතාව එම වාර්තාව දක්වන පරිදි සංගීතිකාක මහතරවරන් පුරාණ තරනුවන් හමුුවී ංගීතිය පිළිබඳ සියලු තොරතුරු හෙළිකොට ඒ පිළිගන්න ලෙස අයද සිටියන්. පලවෙනි හේතුව නිකයිබේදය ඇතිවඩ පළවෙනි ධර්ම සංගායනාවේදී ස්කුද්ධානු කුද්දක සිික්ෂා පද පිළිබඳව නිශ්චිත තීරණයකට එළැඹුණේ නැතිකම දෙවන එක නිකායිබේදේ ඇතිවෙන්න හේතුවක් වුණ පුරාණ තෙරුන් වහන්සේගේ සිදධ ලක්ගේ වාර්තාාවනි විදදිහයට සංගීතයෙන් පස්සේ පුරාණතරුන් වහන්සේ හම්බ වෙලා භික්ෂූන් වහන්සේලා මේ සංගායනාව පිළිගන්නට කියලා මතක් කර දේ නොය වෙලා වෙදි පුරාණ අයුස්මතුන් වහන්සේ ස්තවරයන් වහන්සේලා විසින් ධර්මය හා විනය සංගායනා කරන ලද්දේ. ය සංගීතියට ඒ පිළිගැනීම් වසයෙන් පැමිණ වදාල මැනැවී. පුරාණ අයුස්මතුන් වහන්ස ස්තවරයන් වහන්සේලා විසින් ධර්මය හා විනය සංගායනා කරන ලද්දේ. ඒ සංගීතයට ඒ පිළිගැීම් වසියෙන් පැමිණ වදහලමැනව ඔය විදිහට ඉල්ලීමක් කලා යන මේ වචනය කීහ ඒයට පුරාණ තෙරුන්ගේ ඇවැත්නි තෙරුන් වහන්සේ විසින් ධර්මයහා විනේද මොනවට සංගායනා කරන ලද්දෙහේ තවද මාවිසින් ධර්මයහාවිනේ යම්පරිද්ධකින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවහි අසන ලද්දේ ද හමුවෙහි පිළිගන්නා ලද්දේද එලෙසින්ම මම ඒ ධර්මය විනය දරන්නෙමි තෙරුන් වහන්සේලා විසින් ධර්මයහා විනයද මොනවට සංගායනා කරන ලද්දේ තවද මා විසින් ධර්මයහා විනය යම්පරිද් දෙකින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලත්ේද හමුහි පිළිගන්නා ලද්දේ ද එලෙසින්ම මම ඒ ධර්මය වනය දරන්නින්. ඒ වෙලා වෙදි ඒ වගේ සඳහනක් තමයි චුල්ලවක්ග වාර්තාවය සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේලා ස්තවිරින් වහන්සේලා ගිහිල්ලද ද දෙැනු දෙෙනව පුරාතෙරුන් වහන්සට පු්‍රාන්තරන් වහන්ස සහි පපත් කනවා තෙරුන් වහන්සේලා ස්තවර භික්ෂුන් වහන්සෙල්ලා සංායනාව විතාමතුන්නේ සිද්ද කරලා තියවා. තවත් එක කාරණයක් තමයි මමත් බුදු හාමුදුරුවන්ගෙන් ධර්මය සහ විනිය අහලා තියෙනවා. එනිසා මම ඒ බුදු හාමුදුරුවන්ගෙන්ම අහපු ධර්මිය සහ විනය දරනවා කියලා පිළිතුරු ලබා දුන්නා. පස්ස කාලයේවිනේ ගැටලු සහ නිකායබේදයන් බොහෝමයක් ඇතිවීමට හේතුවක් වුණා පුරාන්න තෙරුන්ගේ මේ ප්‍රකාශය සංගීතිය පිළිගැනීමක් දෙේසේ නැතහොත් ප්‍රතික්සේප කිරීමක්ද යන්න පිළිබඳ මත බේද පවති මේක පිළිගත් ද එෙමත්න ප්‍රතික් සේප කිරීමක්ද කිය එක පිළබඳ මත බේද තින කොහොමුණ එතනද එහමනම් මත බේදයක් ඇති නොවීතියටනම් එනම් මමත් ඒකම පිළිගන්නව කියලා පිළිගන්නට තිබුණ හැබැයි එතනද සංගායනා නැද කියනෙ පිබඳව සාකච්ඡාවක් සිදධවිනින මත් බදු හාහමුදුරුවන්ගේි හපු ධර්ම සහ විනි කරුන් තියෙනවා ඒවා මම දරනවා කියන තැන බේ දෙයක් ඇතිවීමේ ලක්ෂෙන සියල්ලක්ම තියෙනවා. තේරවාද ග්‍රන්ථ වලින් මේ පිළිබඳ නිශ්චිත නිගමනයක ටෙළඹීමට උපකාරවන සාධකද සාධක මද වුවද තේරවාද ග්‍රන්ථවල මේ පිළිබඳව නිශ්චිත නිකමනයකට එන්ඩ පුළුවන් සාක්ෂේ සාධකනැහැ. ෞද්ධ කායවලින් ලැබන තොරතුරු සඳහා ආධාර කර ගත හැකිය. තේරවාදී සම්ප්‍රදායේ මේ සඳහා තොරතුරුන් හැ අනිත් නිකායවලින් ගන්න තොරතුරුත් එක්ක තමයි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට වෙන්නේ. ආහාර පිළිබඳ ගැටලුව දර්ම ගුප්තික හා මහිංසාසකයන් නිකාය දෙකේම ග්‍රන්ථවල පුරාණ තෙරෙනුවන් සංගීතිය ප්‍රතික්ෂේප කළ බව පැහැදිලව සඳහන් කරයි. ධර්ම ගුප්තික සහ මහිංසාසක කියන නිකාය දෙකා සඳහන් කරනවා පුරාණතරන් වහන්සේ ඒ සංගීතිය පිළිකත්යෙන හැකිලා තේරවාදී වාර්තාාව අර වගේ සඳහනක් තිබනට පැහදිලිව ධර්මගුප්තික සහ මහිසාසකයෙන් නිිකායවල් වල සඳහන් වෙලා තියන තොරතුරු වල සඳහන් වෙනවා පුරාණතෙරුන් වහන්සේ මෙම සංගායනාව පිළිකත්ති නැහැ කියලා එන පළවෙනි කාරණය අපි ද දන්නවා නිකකායිබේදී ඇතිවන්න හේතුවෙච්චකාරණ දරම් සංගායනාවයදී කුදාන ුද්දක් ක්ෂ පත් පිළිබඳ නිගමනයකට නොයීම ඊළඟට පුරාණ තෙරුන් වහන්සේක සංගායනට සහභාගි නොවීම පුරාණස්තරුන් වහන්සගේ සිදුවීම ඒයට හේතු වසින් බුදුජාණ වහන්සේ විසින් භික්ෂු සඳහහා දී තිබ අවසර හිපියක් සංගීතියෙන් අමතක අනුමත කරගන්න ලද විනයෙන් බැහැරලා තිබීම දක්වා ඇත රන්තරන්හන්සේ එවිදිහට ඒ සංගායනාව පිළිගෙන නැත්තේ බුදුජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් සඳහා දීලා තිබුණ අසර කිහිපයක්. සංගීතයෙන් අනුමතකරගෙන නැති නිසා තමයි පිළිගත්නැහැ කියලා සඳහන් වෙලාතියෙන්නේ ධර්ම ගුප්තික් සහමහිසාසක නිකායිවල තොරතුරු වල. සංඛ්‍ය වසයෙන් කරුණු වටක්වෙේ. ඒවා මෙසේ ආහාර දරව්‍ය ගබඩාකර තබා ගැනීමේ අවසරය විහාරස්තාානයහි ආහාර පිළිබඳ පිස ගැනීමේ අවසරය, කැති ආහාර පිියල කරගැනීමේ අවසරය තමා රිසි පරිදි ආහාර්ගැනීම අවසරය උදේ පාන්දර පිවිධ ආහාරර්ගැනීමේ අවසරය දාකනුමැති ඇතිව ආහාර විහාරස්ථානයට ගෙනයාමේ අවසරය විවිධ පළතුරු අනුභවය අවසර කියන මේව තමයි බුදුජාණන් වන්ේ අවසර දුන්නු දේවල් හැටියට සඳහන් වෙන්න මේ නි නිකාය ග්‍රන්ථවල ඉතින් මේ වට අනුමත භාවයක් ොැ රා තරන් හන්සේ සංග පිකත් හැකි ල හන් න තාවක් බලම බුදු හමුදුු අවසර දුන්නාකිල සඳහ කන කරුණු ආහර දරව ගබඩාගර තව ගැනීම අවසරේ විාර්ථන ආහර පිස ගැනීමේ අවසරේ තම කැමති ආහර පිලකගනීම අවසරේ තම රිස්සිපනිි ආහාර ගනීමේ අවසරේ. උදේ පාන්දර පිබිද ආහාරර් ගනීමේ අවසර. දායක අනුමතිය ඇතිම ආහාර විහාාර්ථානයට ගෙනයාෑමේ අවසරේසා විධ පලතුරන්. අ භවයේ අවසරය පොකුණක පවැැවැෙනදේ අනුබව කිරීමේ අවසරය කියෙන් අවසර අට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා හැබැයි පලවෙනි ධර්ම සංගානාවේදී එක අනුමත වුණේ නැකින චෝදනාව තමයි පුරාණ තෙරුණන් වහන්සේ නගන්නේ බුදුරදුන් විසින් මේ කරුණු අට අස අටට අවසරදුන් බව පුාණතෙරුණුවන් විසින් දැක්වූ විට යලි ඒ විනේ ඇතුළත් කොට නැවත ධර්මත් සංගීතය පැවැත්වීම මහාකාස පහිමියන් එකඟ වූ බව ධර්මගුප්තික හා මහිසාසකයන් නිකායි දෙකේම වාර්තවල සඳහන් වේ. ධර්මගුප්තික සහ මහිසාසික කියන මේ නිකායි දෙකේම තොරතුරල සඳහන් වෙනවා මේ කරුණු වට පුරාණතරුන් වහන්සේද. මතක් කලාට පස්සේ අනදාමදුර මනුවවත මේ කුද්ධන කුද්දක සික්ෂා කියලා හල තිබෙනන හැ. ඉතින් ධර්මගුප්තික නිකායේ සඳහන් කරනවා සහ මහිසාසක නිකායේ සඳහන් කරනවා මෙන්න මේ කරුණු වට තමයි කරුණුුවට මේ කරුණු වට පුාණතරන් වහන්සේ හා කාසි පහාමුදුරුවන්ට මතක් කලාට පස්සේ ඒවත් එකතු කරලා නැවත සංගායනම කරමු කියල ඉල්ලීමක් කරපු බවත් සඳහන්න නොේ නික්කායදය දයම ස්වකය ආදී පුරුසියා ලෙස පුරාණ තරුවන් පිළිගනිින්. එ නිකාය දෙකම ආදී පුරුසියයා මෙමැත්තිනන් නිකාා ආරම්භක කිය විදිහට පිගන්නේ පුරාණ තරන්ුහන් මේ වාර්තාවනුව අපට එලළඹිය හැකි පැහැදිලි නිගමනය නම් පුරාණතරනුවන්ගේ විරෝධය පිළිගෙන ඒ මාර්ගය ගමන් කළ සංග පිරිසක් ප්‍රථම සංගීති සමයේ සිටි බවය. පළනි ධරමංගායනම අවස්ථාවයිදී. පුරාණතරුන් වහන්සේගේ මතයේ පිළිගත්ත තේරවාද භික්‍ෂුන් වහන්සේලාට ස්තවිරවාදී භික්ෂුන් වහන්සේලාට වෙනේවාදී භික්ෂුන් වහන්සේලාට විරුද්ධ හිටපු පිරිසක් හිටපු බවහෙනම්. පළවෙනි ධරම සංගායනාවේ හිඳළම නිකායි බේදී ලක්ෂණ පැවති ලති නව තිබි ලති නො. ඒ පිරිිස එදාම නිකායන් ආරම්භ නොකලද පසු කලික ධර්ම ගුප්තික හා මහිශවාසක වශයෙන් ශාසනීඉතිහාසේ මතුුණ පිරිස ආරම්භක පෙළගැස්ම අවදයේ සිට පෙළගැස්මක් අවදයේ සිට ප්‍රදර්ශනය කළ බව පැහැදිලියෙන් ආරම්භක පෙගස් ආරම්භක අවධයේ සිට පෙළගැස්මක් පැළගැස්ම ආරම්භක අවධයේසිට ප්‍රදර්ශනය කරපු බව අපටේතුලින් පේනවා ප්‍රථතුම ධර්ම සංගීතියදී කි වෙනේ නීතියක් අලුතින් ොප නොපන්නවන්නටත් පළමෙන ධර්ම සංගායනාවේ තීරණය වුණේ අලුතින් කිසිම විනේ නීතියක් පණවන්න ඇතිවන්නටත් බුදුරදුන් විසින් පැනවූ සික්ෂාපද සියල් එලෙසම නොවෙනස්ව තාගන්නටත් සමයි ීරණයවුනේ මේ සංස්කරනවාද සම්මුති සම්මුතිය නිකාය බේදයට තුරදුන් අයුරු දෙවැනි ධර්ම සංජීතියෙන් ප්‍රකට වෙයි. දෙවනි ධර්ම සංගායනාවයෙන් අපිට පැහැදිලි වෙනවා මේ දැරිතීරණය පස්සේ වෙනස්වෙච්චාකාරය දෙනි ධර්ම සංගායනාවට බලපාලා තිබුණු ආකාරය. දෙවැනි ධර්ම සංගායනාව ආරම්භ වූයේ පැරිණ සංගරක්ෂණ සීලීන්ගේ සම්මතයට පට හැනිව විනිේ සික්ෂාපද සංසෝධිනී වන පරිදි. දස වස්තුවක් සම්මත කරගත් වජ්ජි භික්‍ෂූන් එරෙහිව තේරා හෙවත් පැරණි පෙළේ භික්ෂූන් වහන්සේගේ ක්‍රියාත්මක වීම මගිණි දෙවැනි ධර්ම සංගායනාව ආරම්භ වනේ පැරණි සංගරක්ෂණ සීලීන්ගේ සම්මතයට පට හැනිව ස්තවිරවාීන්ගේ ස්තවිරවාදී භික්‍ෂූන් වහන්සේලාගේ පිළිගැනීමට පටහැනිව විරුද්ධව ගිහිල්ල එහා ගිහිල්ලා වෙනේ ශික්ෂා පද සංසෝධනය වෙන පරිදි දස වස්තුවක් සම්මතකරගත්ත වජ්‍ය භික්ෂූන්ට එරහිව තමයි දෙවනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. තේරහෙවත් පැරණි පෙළේ භික්‍ෂූන් වහන්සේගේ ක්‍රියාත්මක වීම තුළින් මේ වෙනය වෙනස් කරන වස්තුදහය සම්බන්ධ විරුද්ධතාවේ පළ කර තරවාදී භික්ෂූන් වහන්සේලා මේකට එරහිව නැගි සිට පවස්ථාවකදී. ප්‍රතික්ෂේප කරමින් පවත්වනට දුණු සංගායනාව තමයි දෙවැනි ධර්ම සංායනනා තුුල්ල වගේ දොළොස්වැනි කන්දකේ දෙවනි සංගීති වාර්තාාවානුව දසවස්තුව ප්‍රතික්ෂේප කොට නැවත වරක් පැරණිනි තීරණයම තහවුරු කරගනු ලෙබිණ තුල්ල වගේ දොළොස්වැනි කන්දකේ දෙවැනි සංගීති වාර්තාවානුව දසවස්තුව ප්‍රතික්ෂේප කරලා නැවතවරක් පැරණි තීරණේම තහවුරු කර ගන්ත බව සඳහන් වෙන. තුල්ල වගේ දොස්වැනි කන්දකේ දෙවැනි සංගීති වාර්තාව සත් සතික සංගීතය ගැන සඳහන් වෙන තැන සඳහන් වෙනවා මේ මේ වස්තුූ දහය ප්‍රතික් සේප කරලා කලින් තිබුණු මතටම හැම දෙනම එළඹනාා කියලා විස්තරයක් තේරවාදීන්ගේ චුල්ලවග්ග පාලයේ දොළොස්වනි කන්දකේ දෙවැනි සංගීති වාර්තාව තියන සත්ත සතික කන්දකේ තියෙනවා සත්ත සතිකක්ණන්දකයේ තියෙන එහෙත් ඒන් සංසෝතනවාදී පිළිවෙත්ත නො නැවතිනි එවනාට සංසෝධන පිළිවෙත විනිීනීති සංසෝධනය වඩෝන කියනා දහස්ස අරමුණ ඒ සඳ හැෙළ ගෙහිලා හිට පයි වෙනස්ුේ නෑ දෙවැනි සංායනාවෙන් වසර කිහිපෙේකට පසු මහාදේව තෙරුන් ඉදිරිපටත් කළ පංචවස්තුව මුල් කොටගෙන. මහාගීති මහා සංගීති නම් නව සංගායනාවක් කොට තේරවාදීන්ගේ නායකත්වේ ඉස්සලු මහරහතන් වහන්සේගේ අධිකාරය බිඳහෙලීමට නව මත දරු අය පෙළමුුණහ ඒ ප්‍රතිඵලයක් විදිට දෙවනි දරුණු සංගායනාවෙන් ඒ සංසෝධනය කරපු සිික්ෂාපද වැරදී කියලා දෙවනි වතාවටත් තීරෙනකටාව ඒවලා වෙදී ලොකු බෙද ීමක් සිද්ධ වෙනවා ඒකට මූලික වුුණා මහන්දේවතරන් වහන්සේ. ඒ මහන්දේවතරන් වහන්ේ මූලිත්වේ අරගෙන සංගායනාවක් පව පවත් වන ඒක මහා සංගීති කෙල හඳුවවා එතන දිසිද්ධ වෙන්නේ ප්‍රධහන වසයෙන්ම තේරවාදී විනේවාද අදහ දර පුස්සිියලු භික්‍ෂුන් වහන්සේලා ඒ දරපු අධිකාරිතත්වය බිඳහෙලීම සහ ඒක ප්‍රතික් සේපවීම. ඒත් එක්කම වෙන මම මතවාදයක් ගොරෙන ගැන්නට ක්‍රියාත්මක වුණා. අපේ වන්සකතා වාර්තා කරන්න මේ ක්‍රියාව දෙවැනිංගායනාව නිමාවට පත්කළ සැනින් සිදු වූුවක් ලෙසේ. ඓතිහාසික වාර්තාවල වන්සකතාාවල සඳහන් වෙන්නේ ධර්ම සංගායනාව පවත්තපු ගමම් මේවාගේ තත්ත්වයක් මහ දේවතරුන් වහන්සේ මහා සංගීතිය පවත්වන තත්වයට පචවස්තුව පචවස්තුූමුල් කරගෙන මහා සංගීති කියන සංගායනාව පැවැත්වීම සිද්ධ කරා කියන කාරණය ඒක සිද්දවෙනි දෙනි ධර්ම සංගායනාව පවත් තුළ ඒත් එක්කම කියලායි සඳහන් වෙන්නේ. අරහත් සංකල්පය පංචවස්තුව කියන්නේ අරහත් සංකල්පය පිළිබඳව ඉදිරිප් කරන කරුණු පහක්. මහදව තරනුවෝ තේවාද භික්‍ූන්ට පටහැනිව පහත දැක්වන කරුණු පහ දිරිපත් කළහ. ස්ථවිරවාදී භික්‍ෂූන් වහන්සේලා දෙවැනිවතාවටත් විනේනීදී අවශ්‍ය ලෙස සංසෝධනය කරගැනීමට විරුද්ධව දැඩි විනේවාදී අදහසකට එලබන එවෙලාේදී මහන්දේවතරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තේවාද භික්ෂුන් වහන්සේලාට පටහැනිව කරුණු පහක් ඉදිරි පත්් ක රහතන් වහන්සේට කාමරාගේති බිහැකිය, රහතන් වහන්සේට යම් යම් කරුණු පිළිබඳව අවිද්‍යාවති බිහැකිය රහතන් වහන්සේට සැක ඇති බිහැකිය, රහතන් වහන්සේ සසරෙන් එතරවන්නේ අනුන්ගේ උපකාරයනි සමාධියකට පිවිසෙන විට යම් කිසි වචනයක් ප්‍රකාශ කිරීම සිදු නොවේ. රහතන් වහන්සේට කාමරාගේෙ බිහැකිය රහතන් වහන්සේට යම් යම් කරුණු පිළිබඳ අවි්‍යාව තියෙන්න්න පුළුවන් රහතන් වහන්සේට සැකතියන්න පුළුවන්. හතන්හන්සේ සසරින් එතර වෙන්නේ අනුන්ගේ උපකාරයෙන් කාගි හරි බනාහල සමාධියකට පිවිසෙන යම් කිසි වචචනයක් ප්‍රකාශ කිරීම සිද වේ ඔයි කියන කරුණු පහ මේ කරුණු පහ පාඩන් කරගන්න මහදේවතරන් වහන්සේ රහතන් වහන්සේලාට විරුද්ධ විදිරිපච් කරනලද පංච වස්තුූ ඉදිරි පච් කරන්න කියල කියන්න පුළුවන්. එමරත්න ඒකින් දෙකක් ලියන්න කියලා කියන්නත් පුළුවන් එහම නැත් නම් මහද විතරුන් වහන්සේගේ පංච වවස්තුූ පිළිබඳ හ නිවා හ ම ප ලියන් වන්න පහ පිට පා යන න පච වස්තු ද පච් ලා පච පවස්තු කිය ට කිය න්නට ලුව න ම ත් ට ලකුණු හම වන්නේ හැ ලකුණ ගන්නට නම් ලාස්්‍රවල තියන තොරතුරු. අවස්සේ විසේ කරුණු සේ දැනුම තමන් ඇති කරගෙන ඒ විසේ දැනුම පිළිතුර පත්‍රවල තියන්න ෝන ඒ තකට තමයි අපට ලකුණල බාගන්න පුළුවන් වෙන්නේ මත්වෙන්න පුළුවන් වන්න වෙන්නේ. මේ අදහස් වලින් දනීත. වන්නේ තෙරවරුන් වූ පැන භික්‍ෂු පිරිසනු ත් රහතන් වහන්සේ තත්ත්වය අවතක් සේරු කිරීමට දරන්න ප්‍රයත්ඥය. මේ තොරතුරුවලින් අපිට පේනවා රහතන් වහන්සේගේ තත්ත්වය අවතක් සේරුට ලක් කරන්නට මේ කරුණ ඉදිරිපාත් කරලා තියෙන බව රහත් බව හහින අධගමයක් ලෙස දැක්වීමට දැරුූ යම් වැෑයමක් මෙහි අන්තර්ගත වේ. හීන අධිකමයක් පහත් අධිකමයක් අවබෝධයක් තමයි රහද භාවව කියලක කියන්නේ එවිදි අදහසක් මතු කර දක්වන්නට තමයි මේ අදහස් පහහිඉදිරිපත්් කළතියන්නේ මහායාන ධර්මය මූලික වැෑජම බුද්ධත්වය පමණක් ශ්‍රේෂ්ට අධිකමය කොට රහත් බව හහි නාධි මුක්තිකයන්ගේ මාර්ගයක් ලෙස හෙලා දැකීම එනම් මහාජානයේ මූල බීජ තමයි මේ අපි සාකච්චා කරමින් සිටින්නේ තේරවන්දේයට විරද්ධව ඇතිවවෙච්ච ප්‍රධානම ඉගැන්වීම තමයි මහායානය කියල කියන්නේ එහ නම් පලවෙෙනයටම තේරවාදෙන් මහායානයට බෙදීයම සඳහායි දිරිපච් කරපු, ප්‍රධානම සංකල්පය, මහාදේවතරුන් වහන්සේ විසිහ දිරිපත් කරපු, රහතන් වහන්සේ පහත හෙලීමට අවතක් සේරුවට පත්කිරීමට රහත් භාවයි කියන එක හීන අධිගමයක් විදිහට. සනාත කරන්නට ගත්ත වෑයම මහායානයේ ආරම්භය විදිහටත් අපේ සඳහන් කරන්නට පුළුවන්. මේ ප්‍රකාශ පහ පහ මේ ප්‍රකාශ පහ විද්‍යමාන වන්නේ මහායානවාදී අදහස්වල බීජ ජනිත වීග නිකායබේදේ පද නම සකස්ව ව ආකාරය මේ පහෙන් තියෙන්නේ මහායානේ සහත් තේරවාද කියන නිකා අදය බෙදීීමම් සඳහාවස්්‍ය එක කන මූල පීජ අපට පෙන්නුම් කරන්නේ. මේ ප්‍රකාශ පිළිබඳ තේරවාදීන්ගේ කතාවත් උප්පකරණය සකච්චකොට ඇත. මේ ප්‍රකාශ පහ ගැන ඒරවාදගේ තාවත්තු ප්‍රකරණය සාකච්ඡා වෙනවා කතාාවත්තුව මේ අදහස් ප්‍රතික් සේප කරයි කතාවත්තු ප්‍රරණේ. හත්වනි ප්‍රකරණය තමයි අභිධර්මපිටිකේ හත්වනි ප්‍රකරණ කතාවත්තු ප්‍රකරණයේ ද මේ අදහස ප්‍රතික් සේප කරනවා මේ අදහස්ගැන සාකච්ඡා කිරීම සඳහා මහා සංගීතිය නමින් සංගායනාවක් හැඳවන්න ලදී. මේ අදහස් කෑන සංගායනා කරන්න සාකච්චා කරන්න මහා සංගීතිය කියලා සංගායනාවක් කරලා තියනෙන. සංගීතයේ දී තීරණ ගු ලැබූයේ ධර්මානකූල වාාද පැවත්වීම මෙෙන්්ඩොව වැඩි චන්ද ක්‍රමයක් ගනුවයි මේ පහ ප්‍රාථන් වහන්සේලාට විරුද්ධව දක්වොල මේ කරුණු සම්බන්ධව සාකච්ඡා කරන්නට සංගායනාවක් පවත්තනො මහා සංගීතය කියලා සංගීතයේ තීර ගනු ලැබිය ධර්මාණුකූල බවාද පැවත්ත ලනවේ වැඩි චන්දයෙන් තමයි එතනදී කැමැත්තගත්තේ ය හතන් වහන්සේලා ගරු කරන පිරිස පරාජයට පත් වූ හෙන් ඒ පිරිසට තේරවාදී වසින් වෙන්වන්නට සිදුවිය. තේරවාදී විදිහට. තේරවාවිනේ නීති වෙනස් නොකර පවත්වාගෙන යායු. තුයි කියන මත අනුව කටයුතු කර පු භික්‍ෂුන් වහන්සේලා පරාජයට පත් වනා. ඒ නිසා න් වහන්සේලා තරවාදී බවට පත් වනා අනිත් අයි මහා සංගීති කියලා නවතම නව මත පිළිගත් අය මහා සංගික කියන නිකායකට බෙදුණා. මහාසාංගික මත එනම් තේරවාදීී සම්ප්‍රදාායට අමතරව බෙදුුණු මහා සසාංගිකයන්ගේ මත මුණුවදති කෙලපි බලමු මහාසාංගික සප්‍රදාය මගින බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික චරිතය ලෝකෝත්‍ර බවට නංගන ලදී මහාසාංගිකයන්ගේ ප්‍රධානමදේ තමයි සම්ප්‍රදාය අනුව සම්ප්‍රදායයිකව උගන්නපු බදුරජාණන් වහන්සේ සය බුදුරජාණන් වහන්සේ අතිහාසික දක්ව බුදුරජාණන් වහන්සගේ චරිතයේ ලෝකෝත්තර බවට පත් කරන එක අති මානුසීය කෙනෙක් බවට පත්්කරන එක තමයි මහාසාංගිකනිකායේ ප්‍රධාන කාරිය බවට පත්වනිේ. බෝධිසත්ව චරිතයේද ඊට අනුරූප පරිදිසකස්විනි බුද්ධ චරිතය වගේම බෝධි සත්ව චරිතයත්ය වගේ ලෝකෝත්තර එකක් බවට එම නැත්නා අති මානුසය එකක් බවට පත් කරනවා මහාසාංිකයන් විසින්. ජාණ වහන්ෙන් බෝධි සත්වය ලෝත්‍ර දවීමේ පුච්ිලියයන් බවද. ලෝකනවාර්තනයේ ලෝකයේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුරූපවීම සඳහා ලෞකික පිළිවෙත් අනුව ක්‍රියා කරන බව රඟනේද ඔවුන් ඒවා යථාර්තය වසිෙන් නොකරන බවද ඔහුද එැක්කූහ පලවෙනියට මුගන්නෙනවා බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ලෝකයේ ඉ අයි කරන කියන දේවල් යා කරනා කාරය කතාක් බහ කරන විදිහ සැතපෙන යන එන විදිහ එදේවල් සිද්ධ කරනවා. ඒවා සිද්ධ කරන්නේ ලෝකයට අනවර්තනය වීම සඳහා ලෝක අනුුවර්තනය සඳහා. ලෝකයේ ඉන්නකටඒ ලෝක ඉන්න අය කරන විදිහට කරන දේවල් අනුවටයුතු නොකිරීම ගැටලුවක් වෙන්න සා විතර හෙම කරන්නේ නැනම් බධිත්වෙන් වහන්සේටවත් බදුරජාණන් වහන්ේටවත් ඒ විදිහ සාමාන්‍ය පොද්ගලෝ කටයුතුරන විදිහට කටයුතු කළ යුතු න්නේ නැහැ කියලායි මහාසාංගිකව දිරිපත් කරන්නේ පස කාලේද. පනි කායන් රාසියකට ැඩුුණද මහාසංගිකෝ දර්ග භහරතය මෙන්ම විදේශවලද ව්‍යාප්ත වූහ පස්සේ උපනිකායන් කහිපයකට බෙදනව මහාසාංගික නිකායි ඉතින්හෙසේ නමුත් දීර්ග කාලයක් භාරතයෙන් පෙටත ප්‍රදේශ වලත් ව්‍යප්ත වුණා සම්මීතිය නිකායි ඉතිහාසේ ලියූ භවවිවේක ප්‍රථම නිකායි බේදය දෙවැනි සංගීතය සිද වී ටික කලකට පසු තෙවැනි සංගීතියට පෙර දිනක වූ බව පවසයි භාවවිවේක කියන ඉතිහාසය ලියපු ඉතිහාසඥත් සඳහන් කරනවා සම්මිතිය නිකායේ ඉතිහාසය තමයි මේ භාව විවේක ලියන්නේ සම්මිතිය නිකායේ ඉතිහාසේ ලියන්නේ භාව විවේක කිය නිතිහාසඥා ඉතිං මේ භාාවවිවේක කිය ඉතිහාසඥා සඳහන් කනවා ප්‍රත්ථම නිකාය බේදය දෙවැනි සංගීතිය සිදු වෙලා ටික කාලයකට පස්සේ තුන්වනි සංගීතයයට ඉස්සල් සිද්ද වුණනා කියලා කියන. භවවිවේක සඳහන් කරනවා දෙවැනි සංගායනාව සිද්ධ වෙලා ටික කාලකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවට කලින් තමයි නිකාය බේදේ පලවෙනි අවස්ථාව සිද් වනේ කිය සඳහන් කරනවා. ඔහුගේ අදහසානූ ඒ වකවානුව කිස්ටපූරුව තුන්සියාතලිස් නවේදී පමණ විය යුතුය හු සඳහන් භාවවිවේක සඳහන් කරන විදිහට ක්‍රිස්තුපූරුව තුන්සි හතලිස් නමේ තමයි ඒ කියන කාලේ සිද්ධ වනා කියලා පිළිගන්නේ. එනම් නන්ද මහ මහා පත්්මයන් රාජ්‍ය සමයන් හිදීය. නන්ද සහ මහා පත්ම කියන රජවරුන්ග කාලේ තමයි මේ නිකා එේදේ සිද්ධ වෙලා තියෙන්නේ. කාලාසෝක රජකාලේ කළේ ක්‍රිස්තුපූරුව රජ කාලේ. කාලාසෝකරජතුමාක් කාේ ක්‍රිස්තුපූරු තුන්සිය අනූහයේ සිට තුන්සය හැට දක්වා රජ කළේ. ඔවු. න්න කාලාසෝක රජකලේ කිස්තුපූරු තුන්සි අනු නව ඉඳල තුන්සි අනුහැදලා තුන්සිය හැටදක්වා කාලේ. ක්‍රිස්තුපූරු තුන්සිේ දාහතේදී අවසාන නන්ද රාජයුගේ ස්‍රීමාව මේ නිසා බුද්ධ ශාසනය ප්‍රථම නිකාය බේද සිදු වූ රාජවන්ස සමය ලෙස වැදගත්වෙයි. නන්ද රාජයුගේ සීමාව නන්ද රාජ සමයේ මේ පළවෙනි නිකාය බේදේ සිද්ධ වනා කියල තමයි යනුව සඳහන් වෙන්න මුල් නිකාය ේදේ ලෙස මහාසාංගික නිකායේ ප්‍රභවය පිළිගැනීමට සිදුවේ මුල්ම නිකාය බේදේ විදිහට සලකන්න පුළුවන්කම තියන්නේෙ නිකායි බේදයට තුරදුන්නු හේතුව අපපු මුලින් කතා කළලා මුල්ම නිකාායි බේදේ තමයි තරවාද බිඳි ලගේ මහාසාංගික කියන නිකායි. මෞුරී රාජවන්ශය සමෙහිදී නිකායි බේදේ ඊල්ලඟ පේවර දක්නට ලැබේ නිකායි බේදේ ඊළඟ පියීවර අපි දකින්න තියෙන්නේ මෞුරී රාජවන්ස සමහේ. කිස්තුපූරුව දෙසේ අනූතුනත් දෙ හැට අට රජ කළ බිදුසාර රජුගේ කාලෙහිදී සංග සමාජයේ ඊළංග බේදය සිදුවිය ඊළඟට සිද්ධ වෙන්නේ බිදුුසාර රජතුමාගේ කාලේ ස්තවිරවාද භික්‍ෂු සංගයාව වෙතින් මේ බේදය සිදුවන අතරම වගේ මහා සංගික නිකායේද බේදයක් ඇති විය ස්තවිරවාදීන්ගේ මහා සංගික නිකාය බෙදල ගියා වගේම මහා සංගිකයන්ගේ තවත් නිකායන්වලට බෙතිලාගියා තවත් නිකායන් වලට පුද්ගල සංකල්පය. තේරවාද නිකාය බේද ව්‍යවාී පුත්‍රය නැමති භික්ෂුව ඉදිරිපච් කල අලුත් අදහස් මාලාවක ප්‍රතිපලයක්ක් සේ සැලකිේ පුද්ගල සංකල්පය. තේරවාද නිකාජ බේදයවාසී පුත්‍ර නැති භික්ෂුව, ඉදිරිපච් කල අලුත් අදහස් මාලාවක ප්‍රතිඵලයක් සේ සැලකේ. වාත්සී පුත්‍ර හිමියන්ගේ නව මතේ පුද්ගල සංකල්පය ප්‍රමාර්ථික වසයෙන් පුද්ගලයෙකුකු ඇත යන්න උවහන්සේගේ මතයයි ධර්ම දරහා ධර්මදර මහා තෙරවරුන් මේ මතේ ප්‍රතික්ෂේපක් කළහ. මේ ගැටුමිහිදී සම්ප්‍රදායක තෙරවරු එය හුදු සම්මුති මාත්‍රක් සෂේ අර්ථ නිරූපණය කළහ . තේරවාද නිකායබේදේ වාත්සී පුත්‍ර නැවෙති භික්ෂූ තේරවාදී නිකායේ වර්ගී කර ඇතිවා පුද්ගල සංකල්පය එකක්. පුද්ගල සංකල්පේ මේ ඉදිරිපත්් කරන්නේවාසී පුත්‍ර කියෙන භික්‍ෂුන් වහන්ේ වාත්සී පුත්‍ර කියන භික්‍ෂන් වහන්සේ ඉදිරිපත් කරපු දගකල්ේ පුද්ගල සංකල්පේ තමයි තරවාදී නිකායේ අනි බෙදීම නිකායිබේදේ පුද්ගල සංකල්පේත් පුද්ගල සංකල්පය කියන එක තෙරවාදී නිකායටයිතික ඒ ඉදිරි පච් කරන්නේ වසී පුත්‍ර කියන ික්ෂුන් වහන්සේ ද්ගල සංකල්පය කියල කියන්නේ පුද්ගලයකු ඇත කියන මත ධර්මදර ධර්මදර මහ දෙෙවරුන් මතේ ප්‍රතික්ෂේ කලළ ධර්මදර් භක්ෂුණන් වහන්සේ මේක ප්‍රතික්ෂේ කන මේ ගැටුම හිදී සම්ප්‍රදාායක තරවරු එය හුදු සම්මුති මාත්‍රයක් සේ අර්ථ නිරූපණය කළහ. ඒ සම්මුති මාතයයක් තරයි පුද්ගලේ කින්වා කියලා කියන සමුතියක් විතර අපි පනවා ගතයක් විතරයි ඒෙම පුද්ගලෙේ කියලාල දෙයක් නැහැතේරවාදී සප්‍රදාය ඉගැන්වෙන විදිහ හැබයි පුද්ගල සංකල් පිීදිරි පචරපු වාත්සි පුත්‍රී පික්‍ෂු වහන්සේ සඳහන් කනවා පුද්ගලේ කින්ව කියලා පමාර්ත වසය දගලයකු නොමැති බවට ඒ ධර්ම දර තෙරවර. කතවත්තුප කරනය හිලා කුණ ඉදිරි පච්කල කතාවත් උප කරනේදී පරමාර්ත වශයෙන් පුද්ගලයෙක් නැහැ සම්මුති වසයෙන් විතරයි පුද්ගලයෙක්න්නේ කියන එක පිබඳව කතාවත්තුප කරනේ ද පැහැදිිරලාති නො. එසේ වුවද වාත්සී පුත්‍ර හිමියන්ගේ අදහස පිගත් පිරිසක් දවූහ.වාත්සී පුත්‍ර භික්‍ෂු වහස්සේ පුද්ගල සංකල්පය ඉදිරි පච් කලාට පස්සේ තේරවාදී භික්‍ෂන් වහන්සේලා කතවත් තුප්ප කරනය වගේ පොත්වොල මේක ප්‍රතික්ෂේප කරලා ඒ. සමුති දෙයක් විතරයි පරමාර්තිික මේ වසෙන් පුද්ගිලෙන්න හැකිල කොචර කියන් ත්සාහ කළත් එක පිළිගත්ති නැති වත්ි පුත්‍ර භික්‍ුන් වහන්සේ අදහස පිත් බොෝ පිරික් හිටියා. මද කලකට පසු මහාසාංගික නිකායෙන්ද නව සාකා දෙකක් බිහිවිය. පලවෙන් බැදීම තේරවාදගේ පපුද්ගල සංල් විහ විදිහ පෙදිලලායන ොද්ල සංල්ප කියන්නේ ඒ ඉගැන්වීම අපිසාකච්චා කරපු ඒක ප්‍රතිෙක්ෂේ පිකිරීමට තේවා දි භික්‍ුන් වහසේලා බොෝවයා යම්මාර්ගෙන තියනො කතාවත් තුප කරනේති. ඉතින් ඊට පස්සේ මහාසාංික නිකායනුත් කොටස් වලට වර්ගී කරනවලට ලක් වෙලා තිනවා ඒ රි ඒක විවාහාරික නිකාය එකක් ගෝකුලික නිකායි එකක් මහාසාංගික නිකායේ එකක් බෝහාරික නිකාය ගෝකුලික නිකාය කියන නිකායවල් දෙකකට බෙදවා. මේ නිකාඇත්වෙන් ගෝකුලිකියන් නබිධර්මය පිළිබඳ විශේෂයන් විශේ සඥ්ඥන් බව පික් කියවෙයි ගෝකුලිකයෝ කියන්නේ අභිධර්මය පිබඳව ොට අද්‍යීනයක් කරලා හිට පයි පිරිසක් දේයට තමයි පිළිගන්නේ. තේරවාද වාර්තාාවල දක්වන තොරතුරුුවනුව ගෝකුලිකියන්ගේ ප්‍රධාන මතය පංචස්කන්දය හොදෙක් ගිනි අගුරු ගොඩක් මෙස වෙන්න යමක් නොවන බව. තේරවාද වාර්තාාවල දක්කුණ දහිට ගෝකුලකියන්ගේ ගෝකලියකුය කියලා කියන්නේ අබ්ධර්මය පිළිබඳව හොඳට අද්‍යනය කියදදිල හිට පිරිස තේරවාද වාර්තාාවල මේ ගෝකුලකයන් ගෙන සඳහන් කරන එතන සඳහන් වෙන පංචස්කන්ද හොදේ ගිනි අගුර ොඩක් විදරයි කියලා. ෝකලිකෝ සඳහන් කරන්න ගෝකුලිකයෝ සඳහන් කනවා ගිනි අගුරු ගොඩක් විතරයි පුද්ගල පචස්කන්දී කියලා කියන්නේ කියලා ලොව සැපයයි කිව හැකි කිසිත් නොමැති බවත් එය හුදක් දුක් රැසක් බවත් අවධාරණය කෙරින් ගෝකුලිකෝ සඳහන් කනවා ලෝකයේ සැප කියලා කියන්න කිසිම දෙයක් නෑ හැම දෙයක්ම දුක් සහගතායි කියලා වෙනත් වාර්තාාවට අනුව ගෝකුලිකයෝ නියම බුද්ධර්මය අභිධර්මය ලෙස පිළිගත්හ සමහර වාර්තාාවල සඳහන් වෙනවා නියම ධර්මය තමයි විධර්මය විදිහට දේශනාවලා තියන්නේ කිය පිළිගත්තා කියල සමහර වාර්තාාවල සහන් වවා ගෝකිලිකෝ ගැන සූත්‍ර දේනනාගන අවධානී යොමුකොට ඇත්තේ අවස්ථානු කූල ගැලපේ නම් පමණි සූත්‍ර දේශනාවලට අවධානී යමු කරලා තියන්නේ අවස්ථාවට ගැලපෙනවා නම් විතරයි භාව විවේක සය තර්කත්ජාලයෙහි ඒක බෝ හරිකයම් පිල්බඳ සඳහන් කොට ඇත් තිබේ ඒ අනුව භාව විවේකත් තර්කච්ජාලයේ එක බෝහරකියන් ගැන සඳහන් කලා ති නවා පුද්ගල මනස ඉතා පවිත්‍ර ප්‍රභාස්ුවරදයකි කිලිස්ට දේවලට සිත තුළට ඇතුළු විය හැකියිය ප්‍රපංච එකම සැනකදී ප්‍රත්‍යක්ෂ කළ හැකිය ඒ විදිහ සඳහන් ලකයක් පිළිබඳව දක්වලාති නොම මේ පිළිබඳ වැඩි මනත් විස්තර හමනොවෙයි ඒවගේ විස්තර තමයි හම්බ වෙන්නේ අපිට ප්‍රමාණවත් සාමාන්‍ය ප්‍රශ්නයක පිළිතුර ගොඩ ැගීම සඳහා ගෝකුලික නිකායිකයින්ගේ ඉගැන්වීම් පිළිබඳ තොරතුර ඉගැන්වීම් මොුණවද කියන එක පිළිබඳව තොරතුරු දක්වඩ ඒටික ප්‍රමාණවත් ඇතැ මූලාශ්‍රයන්ට අනුව ඒකක් විවාරකයන් ලොව පවත්නා සියලුදේ හුදු නාම මාත්‍ර හා සංකල්ප පමණක් වන බව ගැවීම යයි සිියය හැකිිය සමහර්ම ලාස්ත්‍රවල දක්න විදිහට එක විවාාරිකෝ ලෝකයේ පවතින සියලුමු දේවල් හුද නමත්‍ර හා සංකල්ප විතරයි කියලා දෙෙක්වවා කියෙල සඳහන් කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් මේ අනුව සංග සමාජයේ ධර්මා සෝක රාජ සමයට පෙරාතුව නිකාය පහක් බවට බෙදී තිබිණි. ධර්මා සෝක රජතුමාගේ කාලේ වෙනකොට නිකායවල් පහකට වෙෙදිලා තිබුණා තේරවාද සංඝයාවෙතින් වත්සී පුත්‍ර නිකාය වත්සී පුත්‍ර නිකායි කියල කියන්නේ පුද්ගල සංකල්ප ඉදිරිපච් කරපු නිකායි වත්සී පුත්‍රී නිකාය වහාසංගි කියන් වෙතින් ඒක අ විවාාරකෝ බෙදුනා ගෝකුලිකයෝ බෙදුනා එකක් විවාාරික සහ ගෝකුලික කියන නිකායවල් දෙක ධර්මා සෝක සංකල්පය ඊට පස්සේ සාකච්ඡා කරන්නට තියෙන්නේ ධර්මා සෝක සංකල්පය සහ ඊළඟ කොටස් අපි ඊළඟ පාඩමින් සාකච්ඡා කරනවා දෙවැනි කොටසයටතේ බෞද්ධ සංස්කෘතියට අදාළව බෞද්ධ ධර්මචාරිවිබාගේ බෞද්ධ සංස්කෘතියට ඉතිහා හා සංස්කෘතිය පොතේ ඊළඟ කොටස විදිහට අපි සාකච්චා කරන ධර්ම සෝක මතේ කියන තැන ඉඳලා තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත් වෙනවා. එහම නම් අපට දැන් පැහැදිලි ධර්මාසෝක රජතුමාගේ කාලයේ වෙනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ර්ගී කරණයට ලක් වෙලා යම් යම් හේතු එක එක හේතු පදනම් කරගෙන සිද්ධ වෙච්ච නිකාය බේදේ පිළිබඳව. බෙදිිච්ච නිකාය මනවද ඒ බෙදීම් පිළිබඳව තොතුර දක්වන වර්ස දක්වන රාජ්්‍ය කාල කමොුණවද. ඒවට අවධානී යොමු කරමින් ඔබ මේ අධ්‍යියනේය දෙන්න එතකොට බෞද් ධර්මච්චාරිවිභාගේ බෞදධ ඉතිහාසි හා සංස්කෘතිය ප්‍රශ්න පතරේ හොඳින් සමත්තෙන්න්න පුළුවංන්කම තිනයි වගේ මේ කැටි ප්‍රශ්න දහයදීත් සම්බන්ධ කරගෙන නිර්මාණ වඩ පුළුවන් එහමනන්ගේ විසේෂ කරුණු වලට අවධානය යොම් කරමින් නැවත නවතත් මේ වශ්‍රමණය කරන්නට කියලා බලන්නට කියලසිහි පාචි කරමින් මේ පාරමින් සමුගන්නවා ඉළඟ කොරසිං ඉතාමත් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ ජටු් නාලිකාව ඔබට තෙරුවන් සරණයි.